S.M. Chandrasena, Anka Dulahin, Gas Cylinder Lakunin, Nevatat, Vetima Manapin, Mathisabeta. Vartamana Janadhipathiraya Balayata Patthala, then Masa Ekahamarakata Vedikalayak Gathawela Thiyenawa. Then Janadhipathiraya Balayata Patthaddi Kiyapu Moolika Satan Paata Monawada? Horu Allanda Balaya Denna Kiyuwa. Then Horu Elluwada? Adu Gaane Horu Allanda Usahayakwat Darala Thiyenawada? Ko Egollo Kiyapu File? හාරසිය ගාන එක ෆයිල් එකක්වත් ගෙනල්ලා දිනවද අධිකරණයට නැහැ ඊළඟට මොනවද කිව්වේ ඊළඟට කිව්වා අනිල් වික්‍රමසිංහ මහත්තයා අන්තිම කාර්යයේ බාර් ලයිසන් දුන්නා තොගේට සිල්ලරේටත් දුන්නා තොගේටත් දුන්නා මහා පරිමාණ සමාගම් වලට දුන්නා එතකොට ඒගොල්ලෝ කිව්වා වහාම ක්‍රියාත්මක කරන පරිදි බලයට ආපු ගමන් බාර් ලයිසන් කැන්සල් කරනවා කොහොමද දැන් බාර් ලයිසන් කැන්සල් කරාද ඒකට කිසිම බාධාවක් නැහැ ඒක පෑම් පාරයි තියෙන්නේ ඒක අස්සනයි යොදන්න තියෙන්නේ ජනාධිපතිවරයා විදිහට තමන්ට තියෙන බලතලනුව දැන් අපිට පේන්නේ මේ බාර් ලයිසන් කැන්සල් කරන්න නැත්තේ බාර් කාර්යෝ ටික ජනාධිපතිවරයාව අල්ලගෙනද බාර් කාර්යෝ ටික ජනාධිපතිට සල්ලි දීලාද ඒ වගේම බාර් ලයිසන් විශාල ප්‍රමාණයක් ගත්තු සමාගම් විසින් ආණ්ඩුව තමන්ගේ ග්‍රහණයට අරගෙනද කියලා සැකේ තිනවා. එහෙනම් අනිත් හොරුන්ටත් එච්චර තමයි වෙන්නේ. හොරු ටිකක් තව ටික දවසකින් ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ නඩය අල්ලගන්න ඉඩ තිනවා. ඒ නිසා බොරු සටන් පාට දැන් සේරම අවලංගු වෙමි යන්නේ. විශේෂයෙන්ම අපිට පේනවා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යාන්ත්‍රණයෙන් තමයි දුවන්නේ. කෝ එයාලා කියපු එයාලා පත් කරනවායි කියපු නිලධාරීන් කෝ මහ බැංකු ප්‍රධානියා පත් කරාද තාම කෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරාද තාම කෝ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා පත් කරාද තාම ඒ සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැෂිනරියකින් තමයි තාම දුවන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශකයොත් එක්කද වර්තමාන ජනපති අනුරකුමාර සහෝදරයා නැත්නම් අනුරකුමාර අයියා වැඩ කරන්න කියන බරපතල ප්‍රශ්නේ දැන් රටේ ජනතාව මැත්තේ තියෙනවා. මේගොල්ලෝ ආයෙම හොරු වල්ලන්න කියදන්නේ. ඒ නිසා හොරු වල්ලන වැඩේ නම් අපිට පේන්නේ නැහැ කරනවා කියලා. ඒ නිසා වඩාම හොඳ වැඩේ තමයි නොවැම්බර් 14 වෙනිදාට මේ රට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන දර්ශනයක් තියෙන ඒ වගේම අත්දැකීම් තියෙන කණ්ඩායමකට බලය ලබා දීම ඒ කණ්ඩායම තමයි සමග ජන බලයේ පොකෝ සමග ජන සම්දානයේ කණ්ඩායම. ඉතින් ජනාධිපතිතුමාට ඔය පුටුවේ දැන් ඔය කරනවායි කියපො හොරු වල්ලන වැඩේ දිගටම කරන්න පුළුවන්. පරණ හොරු අල්ලන්නත් පුළුවන් අපි ආණ්ඩුවක් කරද්දී අපේ කවුරු හරි හොරකම් කරොත් ඒක අල්ලන්නත් පුළුවන් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් යන අනුරකුමාර සනායි මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේම තමයි ගමන් කරමින් ඉන්නේ අලුත් දෙයක් දකින්නේ නැහැ මිනිස්සු අලුත් චිත්‍රයක් බලන් හිටියා ඒ මුකුත් වෙලා නැහැ ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා වෛරය මත පදනම් වෙලා සැප්තැම්බර් 21 වෙනිදා දන්දේ දුන්නා දැන් බුද්ධියේ පිහිටලා බුද්ධි අනුව බුද්ධිමත්ම හිතලා මේ 14 වෙනිදාට ඡන්ද දුන්නොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් නියත වශයෙන්ම මේගොල්ලෝ ඇති කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක්. දැන් ඒගොල්ලෝ කිව්වනේ අනුරට දීලා බලමු කියලා. ඈ මාලිමාවට දීලා බලමු කිව්වා. දැන් බැලුවා. දැන් මාසෙකමාරක් ගියා. මොන හරි අලුත් දෙයක් පේනවද? අලුත් දෙයක් දැක්කද? අපිට මේ වෙලාවේ මතක් වෙනවා 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා දින 100න් කොච්චර වැඩ කොටසක් කරාද ඈ දින 100න් මොන තරම් සහන දුන්නද ජීවන වේදම අඩු කරුවද ඈ පෙට්‍රල් මිල අඩු කරුවද ඩීසල් මිල අඩු කරුවද මිනිස්සුන්ට සහන දුන්නද අනේ ඒ මුකුත් නැහැනේ දැන් දවස් 45ක් ගියානේ දවස් 45ක් ගිය දැන් දැන් අපිට පේන්නේ ආණ්ඩුව එකතන පල් වෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි පාලන තන්ත්‍රයක් ඇති කරලා කියන කාරණේ. දවස් 45 නෙමෙයි දැන් දවස් 50 පැනලා මං හිතන්නේ. දවස් 50 ගිය දැන මිනිසුන්ට අලුත් දෙයක් ලැබිලා නැහැ. මිනිසුන්ට දැනෙන දෙයක් කරලා නැහැ. මිනිසුන්ට බලාපොරොත්තුවක් දීලා නැහැ. ඒ බලාපොරොත්තු සියල්ලක්ම කඩ කරලා දීන්නේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.